අපි 43 තරුණංශයේ විදියට අද වසන්ත මුදලගිය බලන්න අපි මේ පැමිණියේ මේ ස්ථානයේට වැලිකඩ CRP බන්ධනාගාරයට ඇතරම විශේෂ සිදුවීමක් වුණා අපි ඇතුළත් වෙද්දීම අපි වසන්තට අවශ්‍ය දවල් දිවා ආහාරය ඒ වගේම වසන්තගේ අධ්‍යාපන කටයුතු වල අවශ්‍ය වෙන වර්තමාන දේශපාලන නියැලෙන තරුණෙක් විදියට ඔහුට අවශ්‍ය වෙන අපි ග්‍රන්ථ දෙකක් රැගෙන ආවා ඒක එක ග්‍රන්ථයක් දේශපාලන ග්‍රන්ථයක් කියලා ඇතුළට ගෙනට අපට අවශ්‍යතාව ලැබුණේ නැහැ නමුත් ඒකේ තියෙන ආර්ථිකය ගොඩනගන විදිය කාරණා සම්බන්ධව අපිට මෙතන එක නැවතුවා අපි ඇතුළට ගියා ඇතුළට ගිහිල්ලා අපි 3 දෙනෙක් ඇතුළට ගිහිල්ලා පැයක් විතර ඇතුළේ හිටියා නමුත් අපෙන් එතන ඉන්න ඒ බාරව කටයුතු කරන මහත්තුරු අපෙන් ඇහුවා ජේනල් මහත්තුරු අපෙන් ඇහුවා මොකද්ද ඔයාලා ආවේ මොකද්ද සම්බන්ධව වසන්ත මුදලගේ මුණ ගැහෙන්න ආවට පස්සේ ආව කිව්වට පස්සේ අපෙන් ඇහුවා විශේෂිත කාරණාවක් කතා කරන්න තියනවද කියලා අපි කිව්වා එහෙම විශේෂ කාරණාවක් නැහැ අපිත් එක්ක එකට අරගල භූමිය අපිත් එක්ක එකට මේ ආණ්ඩු වෙනුවෙන් සටන් කරපු කෙනෙක් විදියට අපේ හිතවතෙක් සහෝදරෙක් විදියට තමයි අපි මෙතන බලන්න ආවේ ඒ නිසා අපිට යන්න අවසර දෙන්න කිව්වම පස්සේ ඔහු ගිහිල්ලා ඇතුලේ ඉන්න ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡා කරලා අපිට වසන්ත මුදලගේ සහෝදරයව අද දින බලන්න අවසර දෙන බෑ කියන පණිවිඩය අපිට ලබා දුන්නා. ඒතර අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මේ වසන්ත මුදලගේගේ මේ මම හිතන්නේ මේ කෑම එකත් මේ 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 තියෙනවා අපිට දෙන්න බැරි වුණා. මේ තියෙන අපි කෑම එක අරන් ගියපු මේ දවල් කෑම කන්න අපි මේ කෙනෙක්ට කෑමක් අරගෙන අපි මානුෂීය විදියට ගිය ගමනක්. නමුත් අද දවසේ අපිට ඔහුව බලන්න අවස්ථාව ලැබුණ නැහැ. මට පැහැදිලි නෑ ඇයි අපිට අවස්ථාවක් ලැබුණ නැත්තේ කියන කාරණාව. ඒක සුවබැලිය යුතුයි. අනික වසන්ත මුදලගිය කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට දකින්න බැරි වරදක් කරපු කෙනෙක් දීලා මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ සමාජයෙන්. ඒතකොට වසන්ත මුදලගිය ගැන මීටට අවධානයක් සමාජයේ මාධ්‍ය මේ සියලු අය වසන්ත මුදලගිය ගැන මීට අවධානයක් දක්විය යුතුයි මේ තියෙන තත්ත්වයට අපිට දැනෙන විදිහට. මොකද අපි සාමාන්‍යව අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කතා කරලා එහෙ වත්මන් වැඩ බලන මේ කැඳුම් කරුත් එක්ක කතා කරලා තමයි මේ දිනේ වෙන් කරන අපි පැමිණි. නමුත් අපිට අද වසන්ත මුදලගිය බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හරි නීතියක් තීරණයක් ගත්ත හේතුවකුත් අපිට පැහැදිලි මදි. දුවේ. දන්නව ඇතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රට ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ. රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.